අභින්නේ විශ්වාසයේ තම කුරුසේ ගමන ආරම්භ කරන ස්ථානයේ. උන්වහන්සේ තමන්ගේ මේ බාර දූර කාර්යය තමන්ගේ දයතන ගන්න දිව්‍ය වහන්සේ සමග සම්බන්ධ වන ස්ථානයේ මේ. මේ ස්ථානයේ තමයි ගෙත්සෙමෙනි. හිනිදුම කියන්නේ පිටිසර ග්‍රාමය. මේ පිටිසර ග්‍රාමය කල්වාරි පුදුවීම සෑදුනායින් පසු ප්‍රසිද්ධියට පත් වුණා. නමුත් මේ කල්වාරි පුදුවීම ඉදිකරන්න කලින් මේක අප්‍රසිද්ධ ග්‍රාමයක්. මේකේ පියතුමෙක් සේවය කළේ නැහැ. ධර්මය දේශනා වුණේ නැහැ. නමුත් මේ ධර්ම දූතික සේවය කරන්න එක් ගිහිසෝවරියක් කැප වෙලා හිටියා. ඇයගේ නම ඉග්නේසියා ගිහිසෝවරිය. අදවසේ අපිත් එක්ක එකතු වෙනවා ගාල්ල රදුගුරු පදවියේ ධර්ම උපදේශ කතෝලික මාධ්‍යයකගේ අධ්‍යක්ෂ ගරු ලලිත් ප්‍රනාන්දු පියතුමාණන්. යෙසු විනාය කරද අපි දැනගන්න කැමති මේ ස්ථානය මොකද කියලා. මේ ස්ථානය තමයි පිලාත්ගේ නඩුශාලාව. යුදෙව් ජනතාවට තිබුණ නඩුශාලාවක් අධිකරණයක් ඔවුන්ගේ ප්‍රශ්න අරගෙන ඉන්න. ඒ නිසාම තමයි ජේසු වහන්සේ තරංගනේ මෙතන. අපි දකින අසාධාරණ නඩු තීන්දුවක් දෙන ආකාරය. යුදෙව් ජනතාවට තිබුණේ ලිවි ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා බසල් වැසියා විනිශ්චය කිරීමේදී සාධාරණ වන්නේ කියලා. අලුත් ගිවිසුම අපි දක්වන ජේසුස්වාමීන් කියනවා ඔබ අනුන්න විනිශ්චය නොකරන්න කියලා. හැබැයි ඉතින් ජනතාවට තමන්ගේ දුක් ගැනවිලා කරන් යන්න තැන ඒ කියන්නේ උසාවියක් අධිකරණයක් නඩුශාලාවක් අයුක්තු සහගත නම් ඉතින් එහාට මිනිසුන් යන්න තියෙන්නේ කොහාටද? ඒක ලොකු ගැටලුවක් වෙනවා. ඒ වගේම අද කාලෙදි අපි දක්වන මිනිස්සු අසාධාරණ නඩු තේන්දු ඉදින්දා ජීවිත අපි දෙන ආකාරය පිරත් ආකාරයෙන් අපිම උසාවි වෙලා තිබෙන අපිම නඩු ශාලාව වෙලා තිබෙනවා. ඒ තුළින් අපි අයුතු අසාධාරණ නඩු තේන්දු අනන්ත අප්‍රමාණයක් අත් දෙනවා. මම හිතන්නේ මෙතන භවනා කරන්න ඕනේ අපි ඒ දෙය. ජේසුස්වහන්සේ අපිට නම් කියන නිසාම අපිට ගැළවීමක් කරගන්න නම් එසේනම් අනු මිනිස්සු නොකර ඉන්නට කියන දේ තමයි උන්වහන්සේ අපිට මෙතෙන්දී භවනා කරන්න කියන්නේ. ජේසුලි ඔබ ඉස්සෙල්ලාම කුරුසියක් ගින ගමන් කළා. පසුපසින් වෙන වාදක බලා සිනහසී වාසවිමන් කළා. අපි හැමෝම ජීවිතයේ කුරුසියක් තබාගෙන යනවා. එදා ජේසුස් වහන්සේ කර මතක් කුරුසියක් තිබ්බා. ඒ ලී කුරුසිය. අපි ඉන්නේ දෙවන ස්ථානයේ. ජේසුස් වහන්සේගේ කර මත කුරුසියක් තැබීම. මේ ස්ථානයේදී ජේසුස් වහන්සේගේ කරපිට කුරුසිය තබන ස්ථානය තමයි පිළිමු කරන්නේ. මෙතන මා දකින්නේ මේ ඊයකින් හදපු කුරුසයකට වඩා අසාධාරණ කියන කුරුසියක් තමයි උන්වහන්සේගේ කරපිට තබන්නේ. අසාධාරණ තමයි එහෙමනම් කරපිට තබන්නේ. අද කාලේ අපි දකින මිනිසුන්ගේ කර මත මිනිසුන් පිට අසාධාරණව පටවන ආකාරය. ඒ නිසා තමයි ජේසුස් වහන්සේ කුරුසපත් වෙන සිදුවුනේ මේ ස්ථානයේදී. මේ වෙස අපි භවනා කරන්න ඕන ඇත්තටම මේ චතාරයේදී අපි උන්වහන්සේගේ දුක්ඛාත්ය විශේෂයෙන් මේ කුරුසේ ගමන භවනා කරන අපි මොනවාද අනිත් මිනිසුන්ගේ කරපිට තබන්නේ? මොනවාගේ අසාධාරණ හේතු සමහර විට අයුක්ති සහගත දේවල්ද කියන දේ අපි මෙනෙහි කරමු. වාදන වේදුර වාද වේර රැහුදේ නාද ඇසෙරව් පිලි නැගිනා පාදනගා කල් වාරිය නගිනා දෝතවාද. අපි හැමෝම ජීවිතේ වැටෙනවා. වැටිලා ආය නැගිටිනවා. එදා ක්‍රිස්තුස් වහන්සේත් වැටුණා. මේ තමයි තුන්වෙනි ස්ථානය. ක්‍රිස්තුස් වහන්සේ පළමුවර බිම වැටීම.
හිනිදුම ගම්මානය ගැනත් හිනිදුම කල්වාරේ පුදබිම ගැනත් මේ මොහොතේ මට කියන්නට සැරසෙන්නේ 1893 අවුරුද්ද බලන විට ඒ කාලය තුළ හිනිදුම ප්‍රදේශය ඝන කැලෑවකින් වටවුණු ප්‍රදේශයක් මිනිස් වාසයත් හුඟක් අඩු ප්‍රදේශයක් මේ කාල පරාසය තුළදී ඉග්නීෂියා ගිහි පැවිදි සොහිරිය හිනිදුම මිනිසමට ඇවිල්ලා ධර්මදූත කටයුතුවල නියලුණා ඊට පසුව එතුමිය 1893න් පසුව මේ පළාතට නිර්මල මරිය නිකායේ පියතුමෙක් ඇවිත් බවට සාක්ෂි තිබෙනවා කිතුන ඉතිහාසය හිඳුම ගැන බැලුවොත් වසර 110කට එහා කතෝලික ජනතාවක් හිටිය බවට අපිට සාක්ෂි තිබෙනවා එතකොට මෙම මුලින්ම මේ කාලය තුළදී ගාලු පදවිය කොළඹ පදවිය සමග සම්බන්ධකම් තිබුණේ 1893 වසරෙන් පසුව තමයි කොළඹ පදවිය ගාලු පදවියෙන් වෙන් කරලා ගාලු පදවිය බවට පත් කෙරෙන්නේ ඊට පස්සේ මේ ඓතිහාසික වසරේ සුවිශේෂ දෙයක් වුණා හිනිදුම 1893 වසරේ හිනිදුම කල්වාරිය ඒ කාලේ තිබුණේ නැහැ දේවස්ථානයක් බවට පත් කළා ඊට පසුව මෙම කාලය තුල 1895 වසරේදී ජේසුණ්‍යකායක පියතුමල්ලා ඒ කාලේ බෙල්ජියම් පියතුමල්ලා සිටියේ පළමුවෙන්ම ෂෙප පියතුමා පැමිණුවා එතුමන් 1908 ඉඳලා වසර 13ක් පමණ සේවය කරලා තියෙනවා ඊට පසුව පාද ස්ටෑඩඩ් පාද ජේකබ් මේ පියතුමල්ලා ජේසු නිකායේ පියතුමල්ලායි ඊට පසුව මේ පියතුමල්ලා සමුගෙන යාමත් සමගම අපේ ශ්‍රී ලංකාවේම පියතුමෙක් බිහි වුණා ඒ අතිගරු සිරිල් ඉදිරිසිංහ පූජා ප්‍රසාදින් වහන්සේ හොඳයි අපි ඇවිල්ලා ඉන්නේ හතරවෙනි ස්ථානෙට මේ ස්ථානේ තමයි ජේසුස් වහන්සේට තම මෑණියන් හම්බුණු ස්ථානේ චුතු බයිබල් අපිට සඳහන් වෙනවා දේමාතන් මහන්සිය ගැන විශේෂයෙන් එතුමිය සෑම දෙයක්ම තම සිතෙහි දරාගත්තු බවට මම හිතන්නේ එක්සම අම්මා කෙනෙක්ට මේ වගේ දුකක් දරා ගන්න පුළුවන් වෙයි කියලා දේව කැමැත්ත නිසි ආකාරයෙන් අවබෝධ කරගත්තු අම්මා කෙනෙකුට තමයි මෙවැනි දුකක් දරා ගන්න පුළුවන් වෙන්නේ මොකද දේමාතන් වහන්සේට දරා ගන්න පුළුවන්කම ලැබුණා ඇගේ ජීවිතය තුලත් සහ තමන්ගේ පුත්‍රයාගේ පුත්‍රයන් වහන්සේගේ ජීවිතය තුලත් මේ සිදුවන සිදුවීම් සෑම දෙයක්ම දිවෙන් වහන්සේගේ සැලැස්මකට කැමැත්ත රණු සිදුණා කියලා. මෙතනදී අපිත් නිතරම අවබෝධ කරගත යුත්තේ ඒකයි. අපේ ජීවිතවල සෑම දෙයක්ම සිදුවෙන්නේ දිවෙන් වහන්සේගේ කැමැත්ත සහ සැලැස්ම අනුකූල බවයි. වාදන වේදුර වාද බෙර රැවුදේ නාද ඇසේ රැවුදේ